උදායිරේ නොන ඔබ කැමති විශේෂාංගයක් මේ ළඟට ඔබ වෙනුවෙන් තිලින කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔබ දන්නවා හැමදාමත් උදායිරට ඔබ ආදරය කරන ඔබ කැමති බොහොම අපූර්ව සහෘදයෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් අද දවසේදීත් මගෙත් එක්ක මේ මැදිරියට බොහොම විශේෂිත සහෘදයෙක් තමයි එකතු වෙලා ඉන්නේ. ඔහුගෙන් අපිට දැනගන්න ලබා ගන්න බොහෝ දේවල් තියෙනවා. ඉතින් කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් කතාව කෙරීගෙන යනකොට ඔබට යමක් ගන්නට තියෙبيهවි අනිවාර්යෙන්ම. මෙන්න මෙහෙම මම හිතුවා ඔහුව අඳුනා ගන්න ඕනේ කියලා. මම පුංචි පදපේලි කීපයක් කියන බොහොම හරවත් පදපේලි කීපයක් ඔබට මේ පදපේලි කීපෙන්ම ඔහු කවුරුන්ද කියන වග අඳුනා ගන්නට හැකියාවක් ලැබේවි. පාන්දර පුතා මට කියු විදිහට බොහෝ දුර ඇවිත් නැග පුතුගේ රතයට නතර කළ පසුව නගරෙක ගසක් යට හුස්ම හිර වුණත් පෙන්වෙන්නේ නෑ පිටට. මහින්ද ප්‍රසාද් මස්සබුලයන්ගේ බොහොම අපූරු පද රචනාවක්. ඒ වගේම තමයි ජනක ෆොන්සේක තමයි මෙය සංගීතවත් කරන්නේ. මේ ගීත රචනාවන් පිළිබඳව තවත් වැඩිදුරටත් අපි කතා බහ කරන්න ඕනේ මෙතුමා එක්ක. ගායන ශිල්පී ඉන්දික ලියනගේ තමයි අද දවසේ උදෑසන අපිත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන්. මොකද්ද මේ සමාජයේ සමතුලනය කරන්න පුළුවන් අපිට මොන විදිහකටද කියන එකට හොඳම උදාහරණ තමයි මම මේ දවස්වල මේ පෙන්වලා තියෙන්නේ. මොකද මම මේ ටිකේ මම මගේ संगीत दिव्य अवरुदू पहालोक वेडिम वेडसटा प्रमाण सहभागिनी मे मे दुष्कर अवधि एनसा मे एक वेडसटा मे वेडसटा इतम पल मे चरण टीवी एक मम वेडसटा की सहभागिन खाली नमूत मे प्रथम सहभागि බාධක තිබුණත් එකතුනාට දැන් මම කලින් පදපේලි කීපයක් කිව්වා. මම කැමති ඒ පදපේලි කීපය ඔබේ හඬින් මහන්න. මොකද එතකොටයි දැනෙන්නේ. ඔය මේ ගයන්න කලින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහින්ද ප්‍රසාද් මස්සිඹුල මගේ ආදරණීය හිතවත් කවියා හිරුත් හිම පියල්ලක කියන ඔහුගේ කාව්‍යමය සංග්‍රහයේ ගස යට නතරුණු අම්මා කියන කවි පන්තිය. ඔක ඇත්තම ගීතයක් නෙවෙයි. ඉතින් මේ ඕක හරිය ලෝක ප්‍රකටයි. ඉතින් හැමෝම දන්නවා මේ සාහිත්‍යයට කවියට ආදරය කරන ඕනම කෙනෙක් ওই කවි පන්තිය අහලා තියෙනවා. අහලා තියෙනවා. ඉතින් මම සහ මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ කාව්‍ය සංග්‍රහ බොහොම ප්‍රකටයි. ඔව්. ඉතින් මම මස්සිඹුලට කිව්වා මේක මම ගීතයක් බවට පත් කරනවා කියලා. ඔව්. ඕකේ කිසි විරුද්ධතාවයක් ඇති වුණේ නැහැ. ඔකුවයි තාම සතුටුයි ගැලපෙන විදිහට කරන්න කියන මට බාර දුන්න ඊට පස්සේ ජානක පොන්සේක අපේ ආදරණීය සංගීත වේදිකාවට බාර දුන්නා පස්සේ මේක තාම සංවිද්ධි ගීතයක් බවට පත් වුණා. ඒකම රූප රචනාවකුත් මම කළා අපේ විපුල රෝහන් නාකන්දල සහෝදරයෙක්. ඒකත් බලන්න පුළුවන් වෙයි. පාන්දර පුතා මට කිව් විදියට බොහෝ දුර ඇවිත් නැග පුතුගේ රතයට නතර කළ පසුව නගරෙක ගසක් යට හුස්ම හිර වුණත් පෙන්නුවේ නෑ පිටට. හදය බොහොම අපූර්ව. ඉතින් බොහෝ හදවතට දැනෙන හදවතට කතා කරන අපිට මේ ගීතේ අර්ථයන් පිළිබඳව බොහොම දැනෙන විදිහේ නිර්මාණයක් තමයි ඒක. ඉතින් බොහොම අගය කරනවා ඇත්තට. මොකද මේ කාලේ ඇත්තටම මේ ගීත බිහි වෙනවා. ගීත නිර්මාණ ඕන තරම් අපිට බිහි වෙනවා. අපිට දකින්න පුළුවන් සමාජ ජාල හරහා වගේම මේ රූපවාහිනී හරහා ඕනම දෙයකින්. නමුත් ගීතය තුළ සැඟවිලා තියෙන අර්ථය අපිට තේරුම් ගන්න හරි අමාරුයි ඒ ගීත රචනාවන් වල. හැබැයි මේ ගීතය තුළ ඒ අර්ථය හරිම අගනේ. ඒක පුර තේරනවත් එක්කම ඇන්ජි මේ
අපි වර්තමාන පවතිනවා කේද වාචකයක් තමයි ඔය ගැටලුව දැන් අපි තියෙන රාජකාරිත් එක්ක හැම මිනිස්සෙක්ම හරිම අවිවේකී ඒ අතරවාරේ අපුව මේ සමාජයේට මේ දායද කරන්න වෙහසුණු අම්මයි තාත්තයි වෙනුවෙන් අපි කරන කැපවීම මොකද්ද කියන එක අපිටම හිතා ගන්න බෑ ඒ නිසා ඒ වෙනුවෙන් කලාකාර විදිහට මම මේ මුළු මහත් සමාජයට මතක් කිරීමක් කරනවා අන්න අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා ඔව් ඒ දෙන්නම දැන් වයසයි කරගේ මේ එන්නෙන්න ඒ තමුන්ට මූ කරගන්න බෑ හිතතරපත් වෙනවා ඒගොල්ලෝ ගැන බලන්න ඒක මම මේ දෙන්නේ මේ මතක් කරලා දෙන්නේ ඉතින් ඇහැට කඳුලක් වෙන නිර්මාණයක් අනිවාර්යයෙන් ඒක බොහොම සාර්ථක වුණා බොහොම සාර්ථකයි ප්‍රේක්ෂකයා බොහොම ආදරෙන් මම හිතන්නේ බැලඳගෙන තිබෙනවා ඒත් එකම තමයි දැන් මට අහන්න හිතුණා දැන් මේ අපි දකිනවා ඕන තරම් මේ රූපවාහිනී තිරවල මේ තරංග බිහි වෙනවා ගායන තරංග හරි ප්‍රසිද්ධයි මේ කාලේ ඉතින් ලංකාවේ හැම පැත්තකින්ම මේ තරංගවලට අපේ දක්ෂයෝ එකතු වෙනවා ඒ අතරේ ළමා තරඟක් තියෙනවා මොකද මේක ගැන හිතන්නේ දැන් සමහර වෙලාවට කාලෙන් කාලෙට මේ තරඟ අලුත් වෙවි වෙනස් නම් වලින් අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා මට හිතෙනවා මේ තරඟත් එක්ක සමහර වෙලාවට මේ එන කෙනාගේ දැන් කවුරුහරි කෙනෙක් බිහි වෙනවා දක්ෂයෙක් බිහි වෙනවා එතනින් එහාට ඒ කෙනාගේ ගමනක් දකින්න නැහැ එහෙම නැත්තම් මේ රූප රාමුවකට විතරක් සීමා වුණු ගීතයක් දෙකක් නිර්මාණය වෙනවා ඒ වගේම තමයි පුංචි දරුවෝ මේ ගීත තෝරා බේරා ගනිද්දී ඔවුන්ට හැඟීමක් නැහැ මේ ගීතවල අර්ථ මොනවද තමන් කියන්නේ මොකක්ද කියන කාරණාව සම්බන්ධව මොකද්ද මේ පිළිබඳව ඔබේ අදහස මුලින්ම කියන්න ඕනේ මම 2000 වර්ෂයේ තමයි සංගීත කණ්ඩායම ඒ දවස්වල තිබුණා අපිට පොඩි පිස්සුවක් සංගීත කණ්ඩායම් හදාගන්න ඔව් බෑන්ඩ් එකක් හදාගන්න බෑන්ඩ් එකක් හදාගෙන මම අරක ප්ලේ කරනවා මේක මචං කියලා ඉතින් එහෙම තමයි මම පටන් ගත්තේ ඉස්කෝලේ පස්සේ ඒ ලෙවල් ගල් ලෙවල් එතකොට ඔහම මම මේ গিටාර් එකක් අරගෙන 2001 අවුරුද්දේ ගියා මගේ මේ වෙලාව මම මතක් කරන්න ඕනේ නැත්තම් ඉතින් මෙතන මට වාඩි ගන්නත් අයිතියක් නැහැ මගේ ආදරණීය ගුරුතුමා මර්වින් පෙරේරා ගුරුතුමා මම ආදරයෙන් මතක් කරන වෙලාවේ එතකොට මේ එතුමා තමයි මට මේ ගායනය ගැන මේ નિවරදිකව ගායන්නේ කොහොමද හැංගීම් පිහිටවල ගායනය කරන්නේ කොහොමද කියන එකට මට මේ මගේ හදවතට මගේ ඔළුවට මේ හැංගීම ඉගැන්නුවේ අපේ සර් සා එතුමා මම මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා ඊට පස්සේ එහෙම ගයාගෙන එනකොට මම විවිධ අත්දැකීම් ලැබමින් 2006 අවුරුද්දේ වාදින රූපානි සේවයේ තුලින් පැවතුවා ඒ රියැලිටි තරගවලිය. එතකොට මේ වගේ ඒවා බහුල නැහැ. ඒ නිසා ඒක අතිශයම සජීවී. හරිද? සමහර වෙලාවට පෙර පුහුණුවකුත් නැහැ. හරි. ඒත් අපි සෙනසුරාදා රෑ 10ට එතන ගිහිල්ලා ගයනවා. ඉතින් එතෙන්දී මම මන්තන්නේ ලංකාවෙන් දෙවෙනි තැනට පත් වුණා. එතකොට රියැලිටි වැඩසටහන් තියෙන්න ඕනේ. හැබැයි මේ දැන් වර්තමානයේ සෑහෙන හැම නාලිකාවකම වගේ රියැලිටි තරඟයක් තියෙනවාමනේ. තියෙනවා. අවුරුද්දකට පාරක් තියෙනවා. මට හිතෙනවා මේක මේ තරඟ අපේ මේ හැංගිලා ඉන්න තරඟකාරවන් සහ තරඟකාරයන් එලීට දාන්න කරන වැඩක්ද එහෙම නැත්නම් ඒ නාලිකාව ඉස්සෙන්න කරන වැඩක්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා මේ යන විදිහට එතකොට දැන් ඇන්ජි ඇහුවේ ඒ මතුණෙන් පස්සේ කොහොමද මේ ඔයගොල්ලන්ගේ මේ පැවැත්ම ගැන නමුත් මට විශේෂයෙන් කියන්න ඕනේ අර ළමයි අපේ විශේෂයෙන් අවුරුදු 5 10 12 වගේ 16ට 15ට 16ට අඩු ළමයින්ව අපේ දක්ෂතා පිරිපුන් අපේ චූටි පැටවුන් මේ සහභාගී කරගෙන කරන මේ වැඩසටහන් වලදී මම දැක්ක ඉතාලම හොඳයි නමුත් මම දැක්ක මේ මට හිතට අවංගව මම දකින දෝෂයක් තමයි ඒ තෝරා ගන්නා ගීත පිළිබඳ මටනම් සමහරලාට මට අතිශයම ප්‍රබල ගැටලුවක් තියෙනවා ඒ මොකද මඩේ ලගින තාරාවුන් ගීතය ගයනකොට අවුරුදු 7-8ක පුංචි දරුවෙක් චපල හිමිට සිරියහනේ රැවටෙන කතාව කියනකොට ඒක මේ කොහිතරම් සමාජයට ගැළපෙනවද මේ පුංචි දරුවෙක් කියනවා චපල හිමිට සිරියහනේ රැවටෙන කතාව. ඒ දරුවා දන්නවද ඕක? ඉතින් ඒ නොගැළපෙන දේවල් ළමේ කරහා සමාජගත කරන්න උත්සාහ ගන්නවා. ඉතින් අපි මහා අමුතු
කුණු රහක් ඕකෙන් එන්නේ මං 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 තරහවෙයි දන්නේ ඒ වුණා මම කියනවා ඒ නිසා තව ප්‍රේම ගීත මේ ඔබේ ළඟ ඉන්නම් පවන් සලන්නම් මම දැකලා තියෙනවා කියනවා ඔව් එතකොට මේ විනිශ්චය මණ්ඩලෙත් අපේ ආදරණීය ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් කියනවා ඔයා නියමට ගානා කළා ගායනා නෙමෙයි ප්‍රශ්නේ ඔය ගයන්නේ මොකක්ද ඒ තුලින් අපේ සමාජයට දෙන්නේ මොකද්ද එතකොට අනිත් ස්කූල්වල යන ළමයිනුත් මේ දැන් සමීතිර නැගිටලා කියයි මේ කිව්වම් සින්දුවක් කියන්න ගුවහම ඕවා ඒ නිසා මම කියන්නේ ළමයින්ගේ ළමා ලෝකයක් තියෙනවා ඒ ළමා ලෝකයේ කිලුටු කරන්න එපා කියලා මම මේ මේ වැඩසටහන් මේ බලන් ඉන්නවා නම් කවුරු හරි ප්‍රොඩියුසර්ලා හරි ගමන් නැහැ මේ අදාළ මේ ඒ වගේම තමයි අපේ ආදරණීය දෙමව්පියෝ නේද දෙමව්පියන්ටත් මම කාරුණික ඉල්ලුව ගන්නවා කරුණා කරලා ළමා ගීත වලින් මේ ළමයින්ව පෝෂණය කරන්න ඒ ළමා මානසිකත්වය වෙනස් කරන්න යන්න එපා ඒ ඒ ඒ තුලින් මේ බලන්න ඉනවට දැන් ඔවුන් යම් කිසි විදිහකින් පරාජිත වෙන අවස්ථා තියෙනවනේ ඒ වලට බලන්න ඒ පුංචි දරුවන්ගේ මූණු දිහා जयग्रहकोट ඔහුගේ නම් වශයෙන් ගීත හැකි දැන් අපිට සමහර නම් මතකත් නැහැ මතකත් නැහැ ඉතින් එතන වෙලා තින්නේ අද ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත ගායනා කරලා ඔව් තරු මානසිකත්වයෙන් එළියට එනවා ඔව් මොකද තමන්ගෙම කියලා ගීතයක් ඔය කාලවකවානුවේ ගායනය වෙන්නෙම නැහැනේ නෑ එහෙම ඉතින් ආ channel එක මේ නාලිකාවට උමනාවකුත් නැහැ ඔව් එහෙම කරන්නේ මේ ඒ නිසා ඔතන මොන විදිහේ ප්‍රවීණ ශිල්පීන්ගේ ඒ ශිල්පිනියන්ගේ ගීත ගායනා කළා. තමුන්ගේ නිර්මාණයක් ගායනා කොට තමයි නියම අනන්‍යතාවය විශ්මතු වෙන්නේ. හරිද? ඒ කියන්නේ තමන්ට ගායන හැකියාවක් තියෙනවද කියලා දැනෙන්නත් එතකොටනේ. එතකොට තමයි. අර අර තව කෙනෙක් ගායනා කළ එකක් ගායනා කළාට මේ තමුන්ගේ නියම ශක්තිතාවය ඉලී තින්නේ. ඒක මම ප්‍රායෝගිකව අත්දැක්කා. මම දැන් මේ ප්‍රවීණ අපේ ශිල්පීන්ගේ ගීත මම සෑහෙන ගානක් කරලා තිනවා. හතරක් ගානවා, හෙටරක් ගානවා. මට මෙතන මිදෙන්නත් බෑ. ආදරණීය මනෝජ් පීරිස් මැතිතුමා එක මේ චරණ ටීවී ආයතනයේ වා ජාතික රූපවාහිනිය වා මාව සම්බන්ධ කරගන්නවා බොහෝ දුරට ඒ වැඩසටහන් වලට. නමුත් මම ස්වතන්ත්‍ර නිර්මාණ 150කට කිට්ටුනේ මම ගානක් කරලා තිනවා. එතෙන්දී තමයි මේ ටිකෙන් ටික ටිකෙන් ටික අපේ අනන්‍යතාවය ගොඩ නැගිලා අද මම මේ ඉන්න මේ තත්ත්වයටපත් උනේ ලේසි වැඩක් නෙවෙයි. ඒ නිසා මම කියන්නේ ඔය තරඟ වලින් හෙදිටෙන අපේ නංගිල මල්ලිලට තමුන් හොයාගන්න. තමුන් හොයාගන්න මහන්සි වෙන්න. ඒක channel එකෙන් කොච්චර තල්ලුවක් දුන්නා. ඒක වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ අපි අතේ. අපි අතේ තියෙන වැඩ. ඒ නිසා අපෝ හොයා තමුන් හොයාගෙන තමුගේ නිර්මාණ එකක් හරි දෙකක් හරි ගමන් නැහැ. සමාජගත කරන්න උත්සාහ කරන එක තමයි වෙන්නේ. අන්තගොයම ජනප්‍රියත්වය කියන දේ ඔලුවට ගැහුවාම ටිකක් හරි අමාරුයි තමන්ගෙම කියන දේවල් එළියට දාන්න කොහොම නමුත් මේ කතාබහ ඔබට තාමත්ම වැදගත් කියලා මම විශ්වාස කරනවා හේතුව ඔබත් ඉදිරි අනාගතයේදී හෝ දැන් හෝ සංගීත ශාස්ත්‍රය තුළ ඉස්සරහට යන කෙනෙක් නම් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් මේ කාරණා ඉතාමත්ම වැදගත් තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ව හොයාගන්න තමන්ගේ ඇතුලේ තියෙන සංගීත හැකියාව හෝ වෙන යම් කුසලතාවයක් හොයාගන්න තමන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ පුළුවන් වෙන තැනට තමයි අපි ඔබව යොමු කරන්න සූදානම් වෙන්නේ මේ කතාබහත් එක්ක හදයි ඉතින් අපි තවත් අපූර්ව ගීතයක් රසවිඳින්න තමයි සූදානම් වෙන්නේ ඉතින් මේ ගීත පිළිබඳව කතාබහ කරන අතරතුර ගීත රසවිඳින්නත් අනිවාර්යෙන්ම අපි ඔබට අවස්ථාව ලබා දෙනවා මේ සියලුම ගීත මෙතුමාගේ ගීත ඉතින් රෝද තුනේ මාලිගයේ ගීතය තමයි මේ වෙලාවේ ඔබ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙන්නේ හැබැයි ගීතය රසවිඳින්න කලින් මම හිතුවා ඉන්දක මහත්මයා මේ පිළිබඳව පොඩ්ඩක් දැන කියා ගන්න කොහොමද මේ ගීතය නිර්මාණය වුණේ මට පිටාව පිළිබඳව අපි පොඩ්ඩක් මතක් කිරීමක් කරමු ඔව් මේ ගීත රචනා කළේ රත්නපුර ප්‍රදේශයේ ජීවත් වෙනවා මගේ ගේයපද රචකෙක් ඔහු මේ වෘත්තියෙන් ග්‍රාමසේවක නිලධාරී ඉතින් එතුමා මට රචනා කරලා එවනවා මේ ත්‍රීරෝද රත පදවන සහෝදරයෝ ගැන අපි අපි කෙටියෙන් කිව්වොත් එහෙම ත්‍රිවිල් කාර්යය කියලා කියනවා අපි දෙන්න කතා වුණා හරි වැරදි
මොන තරම් සේවයක්ද කරන්න කියන්නකෝ දැන් අපි මහවැස්සේ කොට හරි යන්න බැලුවෙනකොට මේ මිනිස්සු ඇවිල්ලා ඔයාව දැන් ප්‍රාඩෝ එකකින් හරි හොඳ සුපිරි කාර් එකකින් හරි ඇරලනවද ඇවිල්ලා කවුරු හරි අර මිනිස්සු විතරයි ඉන්නේ අපි ඌ සංවේදී කාරණා ගැන කතා කරගෙන ඉන්නකොට මට ඌක ලියලා ඌ මේ වචන ටිකක් රෝද තුන උඩ මාලිගියේ රෝද තුන උඩ මාලිගියේ රත ආචාරී වී මග පාමිනේ දෙව්ලොවින් වට මාතලිනු මල්ලී ගමහන්දී දෙව්ලොවින් වට මාතලිනු ඔබ ඊට වඩා මං කොහොමද මේ නම්බුවක් දෙන්නේ ඒක හරි අපි මෙහෙම මිනිස්සු අපි ධනාත්මකව අපි දෙන්න ඕනේ එතකොට තමයි අද මේ අපි කියන්නේ මේ කියන්නේ හොඳට ඇඳුමක් වැළඳුමක් ඇඳලා හරි විනීතව කතා කරනවා කොහෙද අම්ම යන්න ඕනේ කොහෙද තාත්තා යන්න ඕනේ කියලා ඉතින් අපි මේ පාර ගහන්න ගහන්න ඊමසු නරක් වෙනවා ඕනම තැනක එහෙමයි ධනාත්මක හිතන ගීතයක් ත්‍රිවිල් රත සහෝදරු ගැන සංගීතවත් කලේ අපි ප්‍රවීණම සංගීතවේදියෙක් වන මේ සරත් දල්විස් එතුමා මේලා බොහොම ආදරේ මතක් කරනවා හොඳයි එසනම් මේ අවස්ථාව ඔබට මේ ගීතය රස විඳින්න तुन उड मालिगे रत आचारी री मग पामिने देव लोविन बट मातली नुम मल्ली गम हंदी रोद तुन उड मालिगे සිටුවරුන් ඇවිදින් මල් නෙලා මහනගරේ සැඟවුණු තැන් සොයා සිටුවරුන් ඇවිදින් මල් නෙලා මහනගරේ සැඟවුණු තැන් සොයා නුහුරු මගුන් ගෙන ගියත් නුඹ ගමන් මග දැනගෙන ගියා අතමිටම පමනක් නොමසොයා මග අයිනේ අවැසි විඳ දරා අතමිටම පමනක් නොමසොයා මග අයිනේ අවැසි විඳ දරා කුරුළු තටුගෙන් ඉගිලුනත් නුඹ කඳුළු ඇහැ යට සැඟුණා රෝද තුන උඩ මාලිගේ ගත ආචාරිවි මග පාමිනි දෙව්ලොවින් වට මාතලි නුඹ මල්ලී ගමහන්දී ගීත රසවින්දට පස්සේ මම හිතුවා දැන් මේ අහපු ගීත රචනා හැම එකක්ම වගේ අපි හිතන්නේ නැති පැතිකඩවල් ගැන මේ ගීත රචනා වෙලා තියෙන්නේ මේ ගීත රචනාවන් කරනකොට ඒ වගේම තමයි මේ ගීත වෙන මේ විදිහට නිර්මාණය වෙන්න ඕනි කියලා හිතනකොට හිතන මොකක් හරි විශේෂ දෙයක් තියනවාද මොකද දැන් ගොඩක් වෙලාවට හැමෝම වගේ ආදරය එමන් දැත්තම් අපි ගීතයක් ඇහුවොත් ඒකේ අඬනවා විතරමයි එමන් දැත්තම් තව ගීතයක් ඇහුවොත් ඒකේ ඒක හිතාගන්න බෑ තේරුම් මොකද්ද කියලා ඒ වගේ ගීත තමයි මේ රැල්ලට නිර්මාණය වෙන්නේ අපිත් පුරුද්දට අහන්නේ ඒවම තමයි මොකද ඒකේ තියෙන තාලය බීට් එක මේ හැමදේමත් එක්ක අංජි මේක මේ මන් දන්නේ නැහැ ගැලපෙනවද කියලා මට දුරකටනමක් දීලා මේ දුරකටන මුදුන්ගෙන් අහනවා සහෝදරයෙක් මන් දන්නේ නැහැ කවුද කියලා මට නම් මතක නැහැ මට මේ ලාවේ
මේ මහත්තයෝ මේ එවිව අර ಜಾති සින්දුවක් කියන්නේ නැති මංග මොන ಜಾති අර තුවාල වල බෙහෙත් දානකොට ගෑ ගහන්නේ ඒ වගේ මට දැන් බලන්න මේ මිනිස්සු මොන තරම් මේ මේ පහත් තැනකට දාලා දින්නේ කියලා ඒක තමයි ඔතන ඔන්නතනදී මට පිළිතුරක් ලබා දෙන සංගීතය මේ වෙනකොට කොතනද තියෙන්නේ ඔව් මෙහෙමයි මේ ඔතන ප්‍රශ්න තියෙන්නේ මිනිස්සුන්ගේ රසිකත්වය තුල නෙවෙයිනේ නෑ ඔතන මේ ඇත්තටම මේ මේ කවුරු හදපු මාෆියාකද මන් දන්නේ නැහැ මේ මේ වචන වල මේ ගන්න දෙයක් නැන්නේ මේ සමහර ගීතවල අර ප්‍රෝග්‍රෑම් එකේ ඒකටම හරියන රූප රාමුත් තියෙනවා ඒ රූප රාමුත් හදලා මේ කරලා මම මේ දොස් කියනවා නෙවෙයි විවිධාකාර නිර්මාණ සංගීතයේ බිහි වෙනවා නමුත් මේක මේ අපි අවුරුදු 2500ක් තිස්සේ මේ අපිට මහා ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන අපි මහා මේ ආඩම්බරකාර ජාතියක් නේ අපිට එතනට වැටෙන්න ඕනේ නැහැ කියලා මම කියා එතනට අපිට වැටෙන්න ඕනේ නැහැ ඉතින් මේ මම නම් වැටෙන්නේ නැහැ ඉතින් නමුත් බෑ නමුත් මේ අර පොදු ප්‍රවාහණයෙම යනකොට හරි අමාරුයි යන්න සමහරලාට මම මේ හොඳ උතර මාතෙත් එක්ක මේ බහින් බස් වෙන අවස්ථාවක් තියෙනවා මේ චුට්ටක් අයිසෙ අඩු කරනවා කියලා මේ නමුත් අපිට මේ මේක වෙනස් කරගන්න උත්සාහයක් ගන්න වෙයි. ඉතින් ඒකට මේ අපේ මේ පාලක පැලැන්තියත් මැදිහත් වුණොත් යම් කිසි විදිහකින් වෙනසක් කරගන්න පුළුවන් වෙයි. අනිවාර්යෙන්ම. දැන් මේ ගොඩක් අය කියනවා ඔබතුමාට මේ WD අමරදේවයන්ගේ සුවඳ වගේම අමරසිරි පිරිස් මහත්මයාගේ රසය තියෙනවා කියලා. මොකද ඒක ගැන හිතන්නේ? නෑ මේ මෙහෙමයි. ඉතින් අර උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හරහා එන සුවඳ මගේ නිර්මාණවල තියෙනවා. එතකොට අමරදේවස අපට වෙනම පරිච්ඡේදයක් හදලා දීලා මෙන්න පුතේ දෙයක් හැදුවා මේ තුලින් යන්න ඉදිරියට. මෙතන නිවීම තියෙනවා. මෙතන සැනසීම තියෙනවා. ප්‍රශ්න වලින් ගොඩ එන මඟ තියෙනවා. ඒ නිසා මම මට ඉතින් එතනට හුරු වුණා මම. සහ හැබැයි එතනට හුරු වුණත් මර්වින් පෙරේරා ආදරණීය ගුරුතුමාගේ තීන දක්ෂතාවද මන් දන්නේ නැහැ. මට අර ඒ බටහිර ආරටත් ඒ මොහුණු විදිහේ සමීපව නිර්මාණත් මා ළඟ තියෙනවා. ඒ නිසා ඒ මොන ආර වුණත් මගේ වචන වල රාමුව මම පිටපයින්නේ නැහැ. මගේ නිර්මාණ වල දෙයක් විඳ ගන්න තියෙනවා හොයන්නත් තියෙනවා සහ තව කෙනෙකුට මේ ලැජ්ජ නැතුව මෙන්න මේ සින්දු ආපන් කියලා දෙන්න පුළුවන් ගීත තමයි මම කරන්නේ. ඒ කියන්නේ සම්භාව්‍ය ගීතයට අනිවාර්යෙන් තැනක් දිය යුතුයි. සහ දැන් එතනදී මේ දැන් ඔය අපි කතා කරන මේ වර්තමානයේ බිහි වෙන ගීත ගතොත් අපි කියන මල් සින්දු කියලා. මේ වලට එතකොට තැනක් ඇත්තටම නැද්ද? මේ වලට තැනක් හදා ගන්න බැරිද? කොයි විදියකින් හරි? පුළුවන් ඉතින් දැන් ඔය අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි මෙල නම මම කියන්නේ එඩ්වඩ් ජයගුරු සර් ගත්තොත් එඩ්වඩ් ජයගුරු සර්ගේ ඔක්කොම සින්දු සම්භාවි කියලා මම විශ්වාස කරන්නේ. දැන් ඒක අපි මේ මල්යායේ මාහායක් වීලා ඈපෑසින අලං වෙලා ඉතහර සරලයි නේ. ඔව්. මේ දවසින් දවසට කොලෙන් කොලෙකට පිටු ගැල වෙනවා මාගෙන මතකේ විය කියනවා. තුවකේ මොකද්ද ලොකු කතන්දරයක් නැහැ නේ. නමුත් ඒක තමයි ඒ වචනවල සරල බව තියුණට කමක් නැහැ. එහි සමාජයට දෙන්න පුළුවන් සරල බවෙන් තමයි දෙන්න ඕනේ. උනාට වඩා අර අතිශය දුර්වල මට්ටමේ පද රචනා තමයි මම හිතන්නේ මේ සමාජගත විය යුතු නැත්තේ. ඒකයි මගේ විශ්වාසය. ඔව්. හොඳයි. ඉතින් ගොඩක් දේවල් තියෙනවා මං හිතන්නේ දැන කියා ගන්න. දැන් මේ ගීතය කියන කාරණාව ඇතුලේ වගේම සංගීතය කියන කාරණාව ඇතුලේ මෙතනදී වෙන්නුනු මේ බටහිර සංගීතය, ශාස්ත්‍රීය සංගීතය මේ සියල්ලම ඇතුලේ අපිට අපේම කියලා ගොඩනගා ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ දේ තමයි අපි හොයා ගන්න ඕනේ අනිවාර්යම. දැන් තවත් කෙනෙක් කියන්න පුළුවන් මේ වර්තමාන සංගීතය ආකෘතිගතයි කියලා. එකම තැනක පිහිටලා තියෙනවා කියලා. සමහරලාට දැන් තරුණ තරුණියෝ වෙනස් නිර්මාණ කරන්නෙත් ඒ නිසාද දන්නේ නැහැනේ. වෙනස් විදිහට රූප රාමු නිර්මාණය කරලා වෙනස් විදිහ පද රචනාවන් එක්ක රස
ශ්‍රාවකයාගේ රසිකත්වයට පොඩ්ඩක් වෙනම් දෙයක් නැවුම් දෙයක් එකතු කරන බලාපොරොත්තු වෙනද දන්නේ මේ ආකෘතිය වෙනස් කරන්න සූදානම් වෙන්නේ එතකම දැන් අපිට ඔබ කලින් සඳහන් කර අපිටම කියලා සංස්කෘතියක් තියෙන බොහොම අපි ආඩම්බරකාර ජාතියක් කියලා එතන එතකොට එතනදී අපිට ඈත අතීතයෙන් අපි අරගෙන ආපු දේවල් ප්‍රමාණයක් තියෙනවා අපි ඉගෙනගත්ත දේවල් ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ දේවල් ඔක්කොම එකතු වුණාම අපි ඇත්තටම කොතනින්ද අපි හැදෙන්න ඕනේ මෙමයි මම එතන නම් අත්වසෙම මම මේ එතන මේ කොතරනක හිර වෙන්න හොඳ නැහැ අපි ඔව් ආකෘතියට සීමා වෙන්න ඕනේ නැහැ නෑ නෑ හිර වෙන්න අවශ්‍ය නැහැ එතකොට අපිට ඉවසන්න පුළුවන් සහ දරා ගන්න පුළුවන් විදිහට අපි වෙනස් වෙන්න ඕනේ අනේ දරා ගන්න බැරි විදිහේ දේවල් එනකොට තමයි මේ අපිට අර අපි කියන්නේ ඌ මේවා සින්දුද බා මේ වහගෙන පුළුවන්ද එහෙමනේ එතනට එන්නේ එතනට එන්නේ නැති වෙන්න දැන් මේ ඊයේ පෙරේදා තීච්ච වැඩසටහන කර මට කිව්වා ගාන ගන්න කියලා අර පුඩ්ඩි කියන සින්දුව ඔව් මම ඒකලම් ප්‍රතික්ෂේප කරා මොකද මම ඒ සින්දුවට ආස නැති හින්දා නෙවෙයි ඒ රොක් ස්ටයිල් එක නේද හાર્ඩ් රොක් විදිහට මම ගාන ගන්නේ නැහැ ඉතින් මම ගාන ගන්න නැතික මම මොකටද බාරගන්නේ ඒක මම අර වෙන මල් පොඩි දරුවෙක්ට කියලා කියුවා ඉතින් මම කියන්නේ ඒවන් නිර්මාණ තිබිය යුතුයි අපි රසවින්දන පරාසය පුළුල් වෙන්න ඕනේ ඒව ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැහැ නමුත් ඒ හරහා සමාජයේ පණිවිඩයක් යන්නත් ඕනේ ඒකයි වැඩි අපිට ගන්න දෙයක් නැති එකක් අපි මොකටද බලෙන් අහන්නේ ඒකයි ආර්ථිකගත විය යුතු නැහැ එහෙම එකක් නැහැ මම ඒක ඊතන මම නැත දැන් සමාජලට මට කියනවා මේ මල්ලි උතරෙන් පිටපයින් එපා ඔයා මරු ඔයා තාප අවුරුදු කීයකින් කොහෙද ඉන්නේ අවසාන මොහොතේ ඉන්නේ තව ගීතයක් තියෙනවා අපිට රස විඳින්නත් කොහොම නමුත් මට ඊට කලින් දැන කියා ගන්න 2016 වසරේ राज्य संगीत सम्मान मम गीत मगे आदरणी राजीव वसंत वेलगम संगीतोत् आचार रोहन वीर सिंह पाट हतगे सोहन लंग दे दुन मुकुट पायला बर वस्तूट पैगी दिलिंद प्रेम मे दिला निर्देश දොඹමලින් ගීතය ගැන ඔයා කියන්නේ මේ 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 හදකෙපිද ගීතනේ හදකෙපිද හා ඒ හදකෙපිද ගීතයත් ඇන්ජි මම ආසම කරන ගීතයක් ඒ ඒ ලිව්වේ රසකෙදී දුමින්ද කියන අපි මේ නව පරපුරේම සහෝදරේ සංගීතවත් කලේ දර්ශන වික්‍රමතුංග සහෝදරේ අර ගීතය මම හිතන්නේ බොහොම පාට හතගෙන ගීතයක් මගේ ඒ රසක පිරිසතර බොහොම ජනප්‍රිය ගීතයක්. ජනප්‍රිය ගීතයක්. හොඳයි. එසේ නම් ඉතින් විශේෂංගයේ අවසාන මොහොතේ අපි ඉන්නේ අවසාන වශයෙන් අපේ ආදරණීය තරුණියන්ට අපි යමක් කියමු. ඔව් අංජි ඉතින් මුලින්ම නැවතවතාවක් ස්තුතිවන්ත වෙනවා චරණ ටීවී ආයතනයට මේ අද මාව ගෙන්නලා මේ විදිහේ මාව නියන් අවුස්සලා ප්‍රශ්න දෙක තුනක් ඇහුවා. ඉතින් මට පුළුවන් විදිහට මම උත්තර දුන්නේ මගේ අවංක අදහස මම කිව්වේ. ඒකම මම මේ එලිමක් කරනවා මේ 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 මගේ ගීත රසවිඳින ඔය අපේ ආදරණීය අම්මලා තාත්තලාගෙන් සහ සහෝදර සහෝදරයන්ගෙන් නිරන්තරයෙන් ඉන්න දැන් අපි කොහම වුණත් ඒ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන නිර්මාණ අපි අතින් එළියට එනවා ඒ නිසා විශේෂයෙන් මතක් කරත් කමන්නේ මගේ YouTube channel එකක් තියෙනවා අනිවාර්යයෙන්ම ඒ YouTube channel එකත් ඉන්දිකලින්දිකේ කියලා search කරාම පොඩ්ඩක් බලන්න ඒකත් හොඳ නිර්මාණ ටිකක් තියෙනවා මොකද දැන් විශේෂයෙන් කියන්නේ 80000 දක්වන්න ඔබට අවස්ථාව තියෙනවා සහ තව එක දෙයක් කියන්න තියෙනවා දැන් නව පරපුරට අපි දොස් කියනවා මම දැකලා තියෙනවා හොඳ නිර්මාණ බී වෙන්නේ නැති කතාවක් ඔව් සහ මේ නව පරපුරේ ගීත අපි ලේබල් කරනවානේ මෙන්න මේවා කියලා නෑ පොදුවේ කියනවා දැන් අලුත් යුගෙ සින්දු ආගෙන පුළුවන්ද කියලා මට අනන්ත ප්‍රමාණමට ඇහිලා දිනවා කියනවා නමුත් දැන් අපි නිර්මාණ කරනවා දැන් ඒවා සමාජගත වීමේ ක්‍රමවේදය කොහිද? එතන ලොකු ගැටලුවක්. ඒ නිසා මම අපි මේ
මේ කලාව සම්බන්ධව ඉන්න බලදරයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අපි කරලා තියෙන නිර්මාණ දැන් මේ පාන්දර පුතා වගේ ගීත මේවා නිරන්තරයෙන් ඇහෙන්න ඕන ගීත ඇගෙයිමට ලක්විය යුතු ඒවා මේ ඇහෙන්න ඕනේ සමාජයේ කල්පනා කරන්න එතකොට අම්මා තාත්තා ගැන දෙයි හඳුනන්නේ කියලා හරි මට ඇඬු ගඳුලෙන් දුරකටම මුතුම ඇවිල්ලා දිනෝ ගීතය අහලා එතකොට මම කියන්නේ මේ මේ නිර්මාණ වලට වෙන් කරන්න හැම නාලිකාවකම දවසට පැයක් මගේ සින්දු ගහන්න කියලා මම ප්‍රචාරය කරන්න කියලා මම කියන්නේ මේ එවන් නිර්මාණ තෝරගෙන නේ නැවුම් වටිනාකමෙන් යුතු නිර්මාණ වලට තැනක් දෙන්න ඒ නිසා මේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ ඉලසනු අපේ නිර්මාණත් බලන්න මේ 70 60 80 දශකයේ ගීත විතරක් නෙවෙයි තව ඉදිරියේදී චිරාත් කාලයක් මේ මේ අපේ කලාව රැකගන්න නම් අපේ නිර්මාණත් දැන් සමාජගත විය යුතුයි ඒ නිසා ඒ වෙනුවෙන් හඬක් නගන්න සහ මේවා මේ මේ නිර්මාණ හොයලා ඒව සමාජගත කරන්න දායක වෙන්න කියන ඉල්ලීම මම මේ ලාවේ සිද්ධ කරනවා මේ ලාව. හොඳයි. එසේ නම් ඉතින් අද දවසේ සහෘද විශේෂාංග අපි නිමාවට පත් කරන්න තමයි සූදානම් වෙන්නේ සංගීතය පිළිබඳ වර්තමාන සංගීත ශාස්ත්‍රය පිළිබඳව බොහෝ දේවල් කතා බහ කරා. මේවා විවේචන නොවේ මේවා අදහස් වමාරු කර ගැනීම සහ පෞද්ගලික මත පිළිබඳව විමසීම. ඉතින් කොහොම නමුත් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව කෘතඥතාවය පළ කරනවා. ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා සහෘද විශේෂාංගෙන් ඔබතුමාට සුබ පැතුම් එක්තු කරන බොහොම ස්තුතියි. අද දවසේ අපිත් එක්ක එකතුනේ ගායන ශිල්පී ඉන්දික ලියනගේ මහත්මයා. එසේ නම් තවත් දවසකදී අපි මුණ ගැහෙමු. අපි විශේෂාංගය අවසන් කරන්නෙත් මෙතුමාගේ බොහොම අපූරු ගීතයක් ඔබට රස විඳින්න අවස්ථාව ලබා දෙමින්. එසනම් ආයිබෝන් කියලා සමුදෙන ඔබතුමාට. ආයිබෝන්. හරි. එදින ගීතය රස විඳලා ඉන්න අනතුරු කෙටි විරාමයක් අරගෙන නැවතත් උදෛරත් එක්ක එකතු වෙමු. හරි පුදුම හමු වීමක් පෙර නොලග සනසීමක් ඔබ මගේ सदा प्रतिमा सरी हुरु पुरु दुई उबे कांदुलु मगे कांदुलु हद गैसमी उबे हंड माई हम विंदे उब हिंदाई तव सुवदन सन सुतरं हद हन बे सत्ताई हरि पुदुम हमुई मत නොලද සනසීම ඔබ මගේ හද ගැබේ සියුම් ලෙසින් මවුම් කරවා සදා දෙමින් පනගෙන දිව්‍ය ප්‍රතිමාවක් ඔබ සමගයි ඔබේ සුවඳ මගේ සුවඳයි නෙතු සෙව්වේ ඔබ නෙතුමයි මම දන්නේ ඔබ පමණයි රස දුන් වෙනත් කිසිවෙක් නොවේ සංගවන්න බෑ ඇත්තයි හරි පුදුම හමු වීමක් පෙර නොලද සනසීමක් ඔබ මගේ හද ගැබේ සියුම් ලෙසින් මවුම් කරවා සදා බිමින් පනගන්නේ